පොහොය දින උපෝසත සීලය සම්පූර්ණ වීමට සිල් පවාරණය පසු දින කළ යුතුද නැතිනම් සවස පවාරණය කිරීමෙන් සම්පූර්ණ වේද උපෝසත සීලය පැය 24ක් කියන්නේ පූර්ණ දවසක් රකින්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු අද 6ට සමාදන් වුණා කියලා. එතකොට හෙට උදේ 6ට තමයි පූර්ණ උපෝසත සීලයක් සමාදන් වුණා වෙන්නේ. නැත්තම් අර්ධ උපෝසත සීලයක් විදිහට තමයි. අර්ධ උපෝසත සීලය කියලා එකක් නැහැ. නමුත් ඒක අර්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම. මම රහතන් වහන්සේලා සිහිපත් කරගනිමි මේ රාත්‍රියේදී දහවලේදී. ඒ කියන්නේ මේ රාත්‍රී දහවල් කියන දෙකට මේ සිල්පදේ අදාළ වෙනවා. දැන් අපි ගම විකාල භෝජනේ වගේ සිල්පද රාත්‍රියටත් එක්කනේ තියෙන්නේ. එතකොට පූර්ණ දවසක් තමයි සීලය මෙව කරන්න ඕනේ. එතකොට පන්සිල් ගත්තාම මේ සීලය පවාරණය කරනවා. පන්සිල් ගත්තාම තමයි සීලය මෙව වෙන්නේ. බැරි වෙලා හරි පන්සිල් ගන්න අමතක වෙලා අපි ඒ සීලේ ගෙදර ගියා කියලා නිකන් පවාරණය වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මෙහි අටසිල් අරගෙන ඉන්නේ. අපි ඉතින් කෝ දැන් ඉතින් ස්වාමීන් වහන්සේ පවාරණය කරේ නැහැ නේ කියලා අපි ඉතින් මල්ලත්තර වෙණි වෙණි යනවා ගෙදර. ගිහිල්ලා මේ ෆ්‍රිජ් එක ඇරියා. ඔය තියෙන මොන හරි කෑවා. ඊට පස්සේ දැන් හවස නියන්නේ. ගෙදර අය කෑම කාලා මොකොත් නැහැ වළඳර දාගෙන පිහගෙන ඒකත් කෑවා. පොදිය ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? ශික්ෂා සීලේ කැඩිලා සිල්පද කැඩිලා. එතකොට එයාට එතන සිහිය නැහැ, නුවණ නැහැ, වීරිය නැහැ. මේ මේ කාරණා තුන දියුණු කරන්න තමයි සීලේ පුරුදු කරන්නේ. එතකොට සීලේ පුරුදු කරනකොට සිහිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, සම්මා දිට්ඨිය ඇති වෙනවා, නුවණ වැඩෙනවා. ඒ කුසල් ලකුසල් පිම්පව් එයා තේරුම් අරගෙන තමයි පුරුදු කරන්නේ. ඒ විදිහට තමයි උපෝසත සීලේ රාත්‍රියේදී දහවලේදී පුරුදු කරන්න ඕනේ.